මෙහිදී දැක්ක ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කර මේ වැටුප් ගන්නේ මේ වැටුප් ගන්න තුත මේ වැටුප අදාළම නැහැ රාජ්‍ය මාත්‍රිකුට ඔබ දන්නවද 2016 රනිල්ගේ ආණ්ඩුව චක්‍රලේඛනයක් නිකුත් කරා ඒ චක්‍රලේඛනේ තමයි 2016 අප්‍රේල් මාසේ 19 වෙනිදා ඒ චක්‍රලේඛන අනුව ගරු අමාත්‍යවරුන්ට ලබා දී ඇති ප්‍රතිපාදනයේ එලසින්ම ගරු රාජ්‍ය මාත්‍රිකුන් සඳහාද වළංගු වනු අතර කැබිනට් අමාත්‍යවරුන්ට ලබා දෙන වරදාන වරප්‍රසාද සියල්ල රාජ්‍ය මාත්‍රිකුන්ට ලැබෙනවා ඇත්තකට රාජ්‍ය මාත්‍රිකුන්ට නොලැබෙන එකම දේ ඔහු කැබිනට් මණ්ඩලයට සහභාගී වන්නේ තියෙක විතරයි. ඔහුගේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළ හැකි වන්නේ අදාළ අමාත්‍යවරයා හැර ඔහුට ඉදිරිපත් කරන්න බෑ. ද කැබිනට් මණ්ඩලයට සහභාගී වීම ඇරුණු කොට අනිත් සියල්ල මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? පළමු කොටම ඔබ දන්නවා මෙම රාජ්‍ය අමාත්‍යවරයෙක් සඳහා වාහන තුනක් ලැබෙනවා නිල වශයෙන්. මේ වාහන සඳහා බස්නාහිර පළාතෙන් පිටත පෙට්‍රල් වාහන එකක් සඳහා ලීටර 750ක් ලැබෙනවා මාසකට. බස්නාහිර පළාත ඇතුළත ලීටර 600ක් ලැබෙනවා. ඩීසල් වාහනයක් නම් බස්නාහිර පළාතෙන් පිටත ලීටර 600ක් ලැබෙනවා. ඩීසල් බස්නාහිර පළාත ඇතුළත නම් ලීටර 300ක් ලැබෙනවා. කෙනෙක් එක වාහනයකට. ඒතර වාහන තුනක් අපි පෙට්‍රල් වලින් ගණනය හෙද කරමු. එක වාහනයක් සඳහා පෙට්‍රල් ලීටර 750ක් ලැබෙනවා. වාහන තුනම පෙට්‍රල් නම් 750 වැඩි කිරීම තුන 2250ක් ලීටර ලැබෙනවා. ත්‍රිවිල් එකකට පවුලම ජීවත් වෙන්න ලීටර 5ක් ලැබෙනවා. හැබැයි ඇමතිවරයෙකුට වාහන තුනක් වෙනුවෙන් මාසකට පෙට්‍රල් ලීටර 2250ක් ලැබෙනවා. 2250 සාමාන්‍යයෙන් අපි දැන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 වැඩි කරොත් 10,12,500ක් තෙල් සඳහා මාසයකට මේ රාජ්‍ය අමාත්‍යවරයෙකුට ලැබෙනවා. පෙට්‍රල් වාහන තුනක් පාවිච්චි කරනවා. ඔහු පාවිච්චි කරන්නේ ඩීසල් වාහන තුනක් නම් ඔහුට ලැබෙනවා ඩීසල් ලීටර 1,800ක් ලැබෙනවා. ඩීසල් ලීටරයක් අපි 430ෙන් ගණනය කරලා බැලුවොත් 7,74,000ක් ලැබෙනවා. ඒ නිසා මේ නව රාජ්‍ය අමාත්‍යවරයෙක් නිසා තෙල් සඳහා වරප්‍රසාදයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දුරකථන ලබා දෙනවා. මේ චක්‍රලේඛනට අනුව ගරු අමාත්‍යවරයෙකුට කොච්චර දුරකථන ලැබෙනවද? කාර්යාලයට 2යි, නිවාසයට 2යි, ජංගම 1යි. කොච්චර බිලක් ගෙවනවද? කාර්යාලයේ 2 සඳහා රුපියල් 20,000ක් ගෙවනවා. රාජකාරී නිවාස දුරකථන සඳහා රුපියල් 10,000ක් ගෙවනවා. ජංගම දුරකථන සඳහා රුපියල් 10,000ක් ගෙවනවා. රුපියල් 40,000ක් ගෙවනවා මාසයකට දුරකථන ගාස්තු. ඒ විතරක් නෙවෙයි ඒකේ සඳහන් කරන මෙහෙමයි. අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ දුරකථන වියදම්වල මාසික ස්ථාවර ගාස්තු හා බදු මුදල් හැර දැන් දුරකථන වල මාසික ස්ථාවර ගාස්තු වැඩි කරා නේද? ඒක ඇමතිවරු දුරකථන බලපාන්නේ. ඒක හැර දුරකථන වල බදු ගැහුවා නේද? 20%ක්. ඒ බදු හැර. ඒතොර මේ ඇමතිවරුන්ගේ දුරකථන බිල ගණනය කරන්නේ බදු සහ ස්ථාවර ගාස්තු අතර රුපියල් 40,000ක් ලැබෙන ඇමතිවරුට මේ සඳහා. ඒ විතරක් නෙවෙයි. ඉන්ධන වල එක තපුරු වාක්‍යයක් තියෙනවා. දැන් ඉන්ධන මිල ඉහළ යනවනේ. ඉහළකට මොකද කරන්නේ? ඉන්ධන දීමනාව බිල්පත් මත කරනු ලබන ප්‍රතිපූර්ණයක් ලෙස නොව මාසික දීමනාවක් ලෙස ගෙවන්න ඕන. ඒ කියන්නේ වෙනද කරන්නේ තෙල් ගහපුවම බිල දීපුවම ගාණ දෙන. එහෙම නෙවෙයි. මාසික දීමනාව ගණනය කරන්නේ කොහොමද? අදාළ මාසයේ පළමු වන දින දේශීය වෙළඳපොළේ පවතින ඉන්ධන මිලට අනුව ඉන්ධන මිල තීරණය කළ යුතුයි. හැම මාසෙම පළවෙනිදට මේ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කරපුවාම ඊට අනුව එමතුරුන්ගේ ඉන්ධන ගාස්තු තීරණය වෙනවා. ඒ පළවෙනිදා වෙනකොට ලීටර රුපියල් 500 වුණොත් 500 ගානේ බලනවා. 700 වුණොත් 700 ගානේ බලනවා. ඒ කියන්නේ ඉන්ධන මිල ඉහළ යන්න මන්ත්‍රීවරුන්ට ලැබෙනවා වැඩියෙන්. වැඩිය ලැබෙනවා විතරක් නෙවෙයි. ඒවා අතට මුදල් ලෙස ලැබෙන්නේ. මෙහිමයි මේ වරප්‍රසාද භුක්ති විඳින්නේ. දුරකථන ගාස්තු තුනක් නේ නිවාස ලැබෙනවා. ඔය අමාත්‍යවරුන්ට කොළඹ ප්‍රධාන ඕගොල්ලෝ දන්නවා විජයවර්ධන මාවත ඒ ප්‍රදේශයේ හෙක්ට කොබ්බෑකඩුව මාවතේ තියෙන රජයේ නිවාස මේ සුද්ධ ආණ්ඩු කරන කාලේ ආණ්ඩුකාරවරුන්ට හදපු නිවාස ගොඩක්. මේ ඔක්කොම දෙන්නේ ඇමතිවරුන්ට. එතන හැඳි ගෑරුප්පු ඇඳ ඇතුළේ සියල්ල ආණ්ඩුවෙන් ලබා දෙන්නේ. බුදියා ගන්නෙත් ආණ්ඩුවෙන් අඳක මේගොල්ලෝ මතක තබා ගන්න. කන්නෙත් ආණ්ඩුවෙන් දෙන ගෑරුප්පුවකින්. ඒකත් ආණ්ඩුවෙන් ගන්න. මිනිස්සු රටක් හදයිද? ඒ විතරක් නෙවෙයි. මා දන්නේ දැන් අලුත් දේ මොකද්ද කියලා. ඉස්සර ඇමතිවරු වැඩි වෙනකොට ගෙවල් මදි වුණා. මොකද සුද්ධ හිතුරෙන් නැ මෙච්චර සුද්ධ හිතුවේ නැ මෙච්චර ඇමතිවරු හදයි කියලා ලංකාවේ. ඇමතිවරු වැඩි වෙනකොට හදපු ගෙවල් මදි වුණා. ආණ්ඩුව තීන්දුව ගත්ත මොකද්ද? එහෙම ගෙයක් ගන්න බැරිව ඇමතිවරුකට රුපියල් ලක්ෂක මාසික දීම නවත්තුණා. නිවාසයක් වෙන්නේ. මා හිතන්නේ තාමත් එක වළංගු වෙයි. මා දන්නේ අලුත් දේ මේ පරණ චක්‍රලේඛනේ මම කියන කියන්නේ. කාර්ය මණ්ඩලය. ඇමතිවරුකට කාර්ය මණ්ඩලය ලැබෙනවා 15 දිනේ. පෞද්ගලික ලේකම් 1යි, සම්බන්ධික ලේකම් 2යි, මාධ්‍ය ලේකම් 1යි. මහජන සම්බන්ධ නිලධාරී 1යි, පෞද්ගලික සහකාර 1යි, කළමනාකර සහකාර 5යි, කාර්යාල සහායක 2යි, රියදුරු 2යි, එකතුව 15ක් ලැබෙනවා. මේ 15 දෙනාගෙන් 5 දෙනෙකුට දුරකථන හම්බ වෙනවා. ඒ 5 දෙනාට බිල් ගෙවනවා. පෞද්ගලික ලේකම්ගේ රුපියල් 6000ක බිලක් ගෙවනවා. දුරකථනේ සම්බන්ධික ලේකම්ගේ රුපියල් 5000ක බිලක් ගෙවනවා. මාධ්‍ය ලේකම්ට රුපියල් 5000ක බිලක් ගෙවනවා. මහජන සම්බන්ධ නිලධාරීන්ට 5000ක් ගෙවනවා. ඔවුන් දෙන්නෙක් ඉන්නවනේ. ඒ බිල ගණනය කරන්නේ කොහොමද? ස්ථාවර ගාස්තු හා රජයේ බදු අයින් කර තමයි ඔවුන්ගේ දුරකථන බිල ගණනය කරන්නේ. ඊළඟ ආරක්ෂාවට ලැබෙනවා. අමාත්‍යවරුන්ට දෙනවා 8 දෙනෙක්ගේ ආරක්ෂාව පොලිස් නිලධාරීන්. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්නේ 2යි. අපි නම් ඒ දෙන්න අරන් නැහැ. දැන් මම මේ පාර්ලිමේන්තු අවුරුදු 22ක්.
එක පොලිස් නිලධාරියෙක් අපි ආරක්ෂාට අරන්නේ නැහැ කවදාවත්. හරිද? හැබැයි අට දෙනෙක්ද නැමැතිවරයෙකුට. බෑකප් එකක් දෙනවා. ඒ බෑකප් එකට තෙල් ගහනවා. මෙහෙම මහජනගේ ධනෙ නාස්ති කරන්න මේමතිවරු. ඒ විතරක් නෙවෙයි. ඒ අමාත්‍යංශයක් හැදුණොත් දැන් රාජ්‍ය අමාත්‍ය ධුරයකට කලින් කරපු දේ තමයි ඒකට අමාත්‍යංශයක් ගොඩනැගුණා. ඒකට කාර්යාලයක් යනවා. ඒතර අමාත්‍යංශ කාර්යාලයක් කුලියට ගන්නවා. අලුතෙන් අමාත්‍යංශයක තුන ලේකම්වරයෙක් එනවා. ඒතර අලුතෙන් අමාත්‍යංශ ලේකම්වරයෙක් එනවා. ඒ ලේකම්වරයාට වාහන දුරකථන බිල් ඉන්ධන ලබා දෙනවා. ඊළඟ අතිරේක ලේකම්වරු වෙනවා. ඒගොල්ලන්ට වාහන දුරකථන ඉන්ධන ලබා දෙනවා. නේද? නියෝජ්‍ය ලේකම්වරු වෙනවා. නේද? මේ ඔක්කොම අලුතෙන් අමාත්‍යංශයක් ගොඩනැගෙනවා. ඒතර අමාත්‍යංශ ගොඩනැගිලි බිල් ලේකම්වරුන්ගේ වරප්‍රසාද අතිරේක ලේකම්වරුගේ වරප්‍රසාද මේ සියල්ල ලැබෙනවා. ඒ නිසා රාජ්‍ය අමාත්‍ය ධුරයක් නඩත්තු කරන්න යන වියදම කියන්නේ අපේ රටේ ජනපදයක් නඩත්තු කරන්න යන වියදමක් යනවා. අපි අහන්නේ මේ රටේ පුරවැසියන් මෙවැනි කණ්ඩායමක් නඩත්තු කරන්න මෙවැනි වැය බරක් දරන්න ඕනද? ඒ වෙනුවට ජනතාවට මොකද කරන්නේ? සිර 15ක වැඩ බද්දක් ගන්නවා.